රජ පවල් කියනවාවර ගමි විත්තර දැම්මවාගේ පලල්ල වෙන එකත් හොඳවඩ නමඒකාලෙ ඉති හෙම වෙලා තිය ඇති මංගම කියන්න යන සිද්ධිය මේ හතරතුර එක්තර චරිතයක් මත්තු වෙනවානුවන් ඔහු හඳුර වල්ලතියන්නේ අකරගෙන අපප්පු හාමි කලා අකරගෙන අපප්පුහාමි රාජසිං රැජුරන්ගේ ධනය මිියන හතරක් කොල්ලකෑ වේ. ජසි රජුුව ච ප තු ීසින් පරුන මාලගේට පෘතු වේසනුත් කොල්ලකෑ ල්ලා පපුතුවේසනුත් කොලකව ොල් ක කොල්ල ෑ පුතු ගීසි කොල්ල කානකොට මේ වසන්ඩ බැරිෙන්ට ය අර අපපවාාමිට මෙම කකරුණය කලෙක් කෙනෙක්න ති ඩමින් ගෝස් පෙරග ල්ලත් මේ කොල්ලකෑවා කොල්ලකාලා මේ මේ වැඩේ තියන්නේ මේ අපිට හම්බෙන දෙයක් තමයි මේ වික්‍රම සිංහ කියල නාමයක් තියෙනවානේ අපේ සමාජයේ මේ වික්‍රම සිංහ කියන නාමය මේ කාලේ පාවිච්චි කල තියනම ජාතික කතාව යලිත් අප හිට දිිස්්‍රී සාකච්චාවත්තෙක් බට පුලුව ට ර බිද එක ක පන පහහිතිස් හැනට ඔබදන්න ැදර දුරත නන්ක ඒකම ප ියන්ට න ලින ැ බෙටි හ ලිස් හක්කොබ බලග න්න නම් බ දන්න අපිට අපේ තියෙන ඩිස්කිප්ෂන් එකේ තියෙන ඊමේල් සහ කමෙන්සි දිරත් ඔබට පුළුවන් ඉදිරිපත් කරන්න ප්‍රශ්න ඉතින් අපි අපේ දෙවනි කොටසේ අපි කතාබා කර කර හිටියේ මේ පෘතුගීසි හමුදාව හොන්ද පරිප්පුව කෑවනේ අපේ අයගින් ඊට පස්සේ හිට පුකටය තු ආලකාරය අබභගාතයෝ බවට පත් වනා අපේ ඇතැම් අය ඒගොල්ලො කරපුේවට ආයම්යම් ප්‍රති චාර විදිහයට ඔවුන් ඔබගාත කරලා තිබ්බා ඉතින් දහකට වැඩි පිරිසක් පෘතුගීසින් මියගිහින් තිබුණා ධන්තුරේ සටන්නේේදී දැ පෘතුගීසින් ලංකාව ඇතුළ ඉන්නනං ඔවුන්ගේ සේනා සංවිධානය බලපවත්ව කෙන යන්න ො ඒඉතින් එතකො ගෝවෙන්න් ගේෙන්ඩ විදිහත් උත්නෑ පෘතුගාලෙන් ගේෙන්ඩ විදිියෙගුුණ එකගත් විශාල කාලයක්ෙනවා මොකක්ද පෘතුගීසින් සේනා සංවිධානය කිරීම සඳහා යොදාගත්ත උපය මාර්ගගේ අපි මේ කොටසේද කතා කරනවා කියෙන කිවස. ඇතෙම ඉතින් ඔවුන් ඔවුන් ඕවන් ඔවුගේ බලය මිනිස් බලය වැඩිකර ගැනීම සඳහා ඔවුන්ට කරන්ඩ පුළං වෙච්ච ලාබදායි ක්‍රමය තමයි ශ්‍රී ලාංකික සිංහල හමුදාවක් නිර්මාණය කරනක එක අපි දන්න නඔවු එම කලනුත්ර කියලා ලස්කරින්න්න ටෝ ඉතින් ඔවුන්ට දැංගූමනඔුනේ මේ අපි දන්නවා ලස්කරින්්ඥා බටියෝ වඋනත් මේ ධැන්තුරේ සටනේදි ලොකු ප්‍රහාාරයකට ලක්කුණා ඔුන්ටත් තිබුණ අමිහිි අදකීමක්. ඉතිං සිංහල මේ රටයෙන් සොදේශික බටයෝ සොදේශික පිරිස් බටයන් හැටිට බඳවාගැනීමමත් එතරං සෙල්ලං දෙයක් වුණේ නැැ මාහසුකරයක් වුණේ නෑ කෙසේ හෝ පෘතුගීසින්ට පුළුවන්කම ලැබුණ අවසානේදී ලස්කරෙන්ය හමුදාවේ සාමාජික සංක්‍යාව දහ දක්වා වැඩි කරගන්නට. ආය කරගත කොයික කොමරි කරගත් ඔුදු දන්න නෝ ග ගණනය කරන්න තිේ ඔුන්ගේ සම්පූර් ධන්තුරේ සටනද දාහක් කට අසන්න ප්‍රමාණයක් නැතිවලාන එතකොට ඒ බලය ඒ ශක්තිය නැවත ස්ථාපනය කර ගැනීම අවශ්‍යයි එතකොට ඒගුල්ල මොකද කරේ මේ ලස්කීින්් හමුදාව දහ දක්වා වැඩි කරගත්තා මේකින් පේන දේත් තම අයි අරි පාරම්භේවිදි මං කිවර මහිෂ් මත්මැකේ පේකටඒඇන්නේ දන්තුරුවේ සටනෙන් ලොකු පරජයක් ලැබුවට පෘතුගවිසින් තමන්ගේ අදහසා තෑරිය නෑ ලාම හ පසාත් ම ත ප්‍රසා මත්ම එතකොට මේ ලංකාව අතරලදාලා වැඩසටහන අතාරෙන් ෙකුලන් අදසතති බුන්න ඇති අදසත්වය න යි ලස්කරින්ය හමුදාව තරකරන්න ඩෝන්නෑ ඕ තරර. තර කරලා තිෙකුල ැලුවේ ආය සරය ප්‍රහරයක් එල්ල කරන්න. ය ප්‍රහරයක් එල්ල කන හැකි. හැකි අවස්ථාවු ඉමලධර්ම සූරයට පාර දෙන්න පමණක් නෙමෙයි. දර හිටිය කෝටෙත් දැ දරම් පාල තාම ඉන්නවාන දර පාල මෙච්චර කාලයක් කියන්නන්නේ ඔහු කුඩා වියදීමනි මේ රජකමට ආවන ඒවගේම දැන් අත්තන එහැ පැත්තේ සීතාවක ටිකක් ව්‍යාකූල තත්ත්වයකින් තිබුණන අපි දැක්කාර රාජස් ජයසූරිය මරණවා නිකපිටි බන්ඩාර කියලා කෙනෙක් රජවේ අරිට්ටකින් මේනුතාව චරිතයක් වෙනවා යඔහු ජවර නමින් රජන ති එතනත්තා අස්ථාවර තත්ත්වයක් තිබුණේ එතකොට මේ අතරතුර තව ක්‍රියාකාරත්තුවයක් සමාජය තුළ තිබුණ එහෙම්ම කැරලි ඇති වෙනවා නොයෙක් දවල් කරන තත්ත්වයක් තිබුණා. මේ මේ අස්සේ ද මෙහමනේ අපි දැනගත් හැම රජවරු බිසවරු දෙතුන් දෙනා එ එක විවාහා වෙලා සම්බන්ධතා පැවත්තුවහම ඒ අයගෙනෙන දරු මනුපුරුම් භයනවරු අරුන් ඒගුල් රජ පවුලේ වෙනවා රජ පවුල වෙනවාන හ හිති ඔන්න අර රජ පවල් කියනවර ගමිවිත්තර දැම්මවාගේ පලල්ව වන එකත් හොඳවැඩ නමඒඒකාලෙ ඉතිංඒ හෙම වෙලා තිය ති මංගම කියන්න යන සිද්ධිය මේ අතරතුර එක්තර චරිතයක් මතු වෙනවානුවන් ඔහු හඳුර වල්ලතියන්නේ අකරගෙන අප්පු හාමි කියලා අකරගෙන අප්පු හාමිතැ ඉතිහාසය ගෙන කතා කනට මේගේ චරිතය තරම් එලිය සාකච්ඡා කරලන්න නැ මොකද අපි ප්‍රධාන රාජකයේ ඉතිහාසයක් නිර්මාණය කරන්න නගල දේන නමුත් අපි ඉතිහාසය තුළ තිබුණු ක්‍රාකාරත්වය මැන බලන්ඩෝන්නන් එබිල බලන් ෝන්නන් කිට්ටුව අපි මේ හැම කෙනෙක්ම දෙත් බලන් ෝරනනිසා වවිදී බ්ඩර මතක් කරේ නෑ කියල අපි මේ වෙන සලස්මකට යනා කියලක් චෝදනා කරනකි තේරුමක් නෑ හරි හි සමහර ආදරය කරන චරිත ගැන ඉක්මනින් කියවිනැහ කියලා අපි වා මගැරල්ලෑනොය කියලා චෝදාවක් නගන්නන් දෙපාගල අපි කරුණාවෙන් ඉල්ලලා හිට අපට වීදී බ්ඩාරත් එකයි පලවෙනි රාජහින්හත් එකයි අරගෙන අපපු හමිත්්‍යකයියි අරිටට පවැඩු ඉතිහාස රිඒ තිහාසේ තියන චරිත එවන් ඔයක් තීවරතාවල්ලින් ඉස්මතු වෙල පේනවා ඔන්ගේ ක්‍රාකාරරිත්වය අනුව ඉති ඔවන් හසිරිචාකාරයයානුව ඔුන් ආකල්පයක්ත් අපට පේඩ පටන්ගන්නවා එක තමයි අපම වැඩසටහන අරගෙන යන්න ඉතින් මේ ැ අපි කියන්න ගත්තේ අකරගෙනය அපපුහාමිගන. අකරගෙන අප්පුහාමි ඇවිල්ලා මේ රාජකය පවුල සාමාජකයක්. ඔහු කොහොමද රාජකීත්වයට සම්බන්ධ වනේ කියන අපට එතරම පැහැදිලුව පේන්නේෙනෑ එති මේ අකරගෙන අපප්පුහමි කල මෑට කියන්න හේතුව තමයි මේ ඔහු අකරගෙන හු ගම අකරගන කියලගැන කරුණායගල කොළඹ පාරේ පොඩි දුරක්ෙනකොට පිහිට තියෙන ගමක් අකරගෙනය කියන එදෙ මේ අකරගෙන අපපපුහාමි මොකද කලේ පලින්න් රජසි රජරන්ට මහා විසාල වස්ස හම්බාර ඇතිතුවාන අකරගෙන අප්පුහාමි මේ යාගතයෙන රාජකීය සම්බන්ධතා පාවිච්චි කල්ලාමේ රාජසිංහ රජ්ජුරුවන්ගේ වස්තු කොටසක් පැහැරගත්ත. කොටසක් පැහරගත්තා ඒ පැරගත්ත ප්‍රමාණය කොචරද කෙනවා නං ඒකාලෙ හැටියට ඒ ඒකාලේ පාවිච්චේ මුදල හැටියට මිලියන හතරක් වටිනාකම තියෙන වස්තුව පැහරගත්තා මිය හතරක් මලියන හතරක් එකන් හිතැන්ඩෝ රාජකී වස්තුව මිලියන හතරක් පැහරගත්තා පැහැරගෙන ඔහු ගියා කොහෙද ගුරු බැවිල ගර ැවි ගරු බැවිට ගිය ඉහිල්ලා මේ ඔ ඔහට ඔහුට තිබුණනෙත් මේ අකරගෙනයක් පවාමත් ෘතුගේසින්ට ප්‍රති ප්‍රතිවිරෝධතාවක් ඇති කරන්නටතම හගේ අරමුණ වුණනෑ සල්ලි කොල්ලකාගත්තේ මේ රජ පවුලේ කියලා සල්ලි කොල්ලකානවා කියනකනේ මස රජපවුල සල්ලි කොල්ලකන්න එක නෙමේ ඒ වනේ. ඒ අකරගනයයක් පුහාමි මුදල් කෝ රාජසිං රජ්ජුරුවන්ගේ ධනය කොල්ලක ඇවේ ඕට යට අරමුණක්තියනවා පෘතු ගීසින්ට රහිව ක්‍රිය කර ේ යහ ුර ැවිලටගිය පැනලගේ ඒගන බන් හුඩ්ගේ වැඩක් මයි කර ගන සර ිය සාරදිය ොබින් හුඩ් වගේ චරිතයක් තමයි අ කරගෙන අපපුමගන්න මොක පේනුවන් මෙ බලන්න කියපේකන තතාමනි වැරදි මොක ැන් අපි ශරදීල් ගැකට කියනට උතුවාන් දන තක් පවෙන්නේ උතුුවන්කන්ගේ සරදිය කෑගල්ල ක Dai, ැ නැත ප්‍රේක්ෂක හිත නාරකරගැන සාරදදිියල මහත්ම හිටේ මවනැල්ලි ඒයි කෑගල්ලි ඇැන කියලා හරි උතුවා ද තුන්ද තුන්කද හ තුවන්කන්ද සවරු සර්ධියයලඒ සරදිියල් චරිතය වගේම චරිතයක් වගේ කියන පේනවා අපට අකරගෙන අපුහම මොකද ඔය මකො අකරගනය තියෙන්නේෙ ඔය කරුණෑගල්ල කොළඹ පාරය කියලා හිදාම ඉතින් ඇත්තවශයෙන්ම අකරගනය කිට්ටුයි මේ විල්බවට විල්බා ක විල්බා කන්ද කියලෙ කුත්වා ඔයි විල්බා කන්දය නුවන් තියනවා ගල්ලෙන් පහක් ඒ ගල්ලෙන් පහ එක ගල්ලනක් විහාරයක් බෞද්ධ විහාරයක් එතකොට එකගල්ලනක ඇඳල තියෙනවා අකරගන බණ්ඩාරගේ රූපය මේ අකරගෙන බණ්ඩාර කියෙල කියන අරගෙන අපපුහමි අප මේයිත් බලන මේ කන්දග නද මෙයා ඇත්වශයම සරදියල් තරම්ම සිද්ධි අපිට වාර්තා නූනට අකරගෙන යක්්පු හාමිත්බවගේ සරදල්ැ චරියක් කැනස් ගැන විමුක්ති අරගලවලට මේවා ඉතාම වැදගත්. මොකද අපි දැනග්ඩෝන ප්‍රධාන දේශපාලන දහරාවට අමතරව ප්‍රධාන දේශපාලන ධාරාවෙන් පිටස්තර චරිත පැනරගෙන්ට පුලුවන් පීඩනය වැඩුවෙනකොට මොක මතකතයාගන්නක හොඳයි හරි එකතමයි අප දේශපාල සිද්ධ වෙච්ද. එතු සරදියල් මොට්ටායු දෙ සටන් රාට තනියම ඒ ඔහුගේ පවුරුෂිට පේ එක ොට ගුංගාලි ගොඩ බ්ඩ වෙන්ඩ පුළුවන් ඉති ඔගේ චරිතතාය හිට ඇති. අකරගෙනප්පුහම තරම් කතා කරන්න නැති චරිතයක්. ඉතින් කොහමහරි මේ අකරගෙන අ්පුහාමි රාජසි රජුරන්ගේ ධනය මිලියන හතරක් කොල්ලකෑ වේ. සි රජුුවගේ ට පරතු ගීසින් පරන මාලගේට පෘතුවේශනුත් කොල්ලකෑවා හෙලලා පපුතුගේශනුත් කොල කොල්ලක ඇම ොලක පුතුගීසි කොල්ල නකොට මේ වසන්ඩ බරිට අරන අවාාමට මෙම සකරුණය කලක් කෙනෙක්න මෙත් කොල්ලකෑවා හැබයි කොල්ල කාම අරමුණ පෘතුගීසිට එරහහිවීම කියන අපට පේන ඔහු විමුක්ති කාමය ඇතකොට මේ ඉතිහාස වාර්තායන රජං රජුරන්ගින් කොයි තරන් දනස්කන්ද ඇතියෙන්න්න මේ අකරගෙනයක් හම මිියන හතර කොල්ලකෑවනන් ඉතින් පෘතුගේීසි ඩොමිින් ගෝස් පෙරේරක් තමයි එක කොල්ලකණ්ඩගගේ නායකත්ය දුන්නු කෙනා මේ ඩොමින්න් ගෝස් පෙර පපුතුගගේසි ඉති ඩමින් ගෝස් පෙර කිහිල්ලත් මේ කොල්ලකෑවා කොල්ල කාල මේ මේ වැඩේ ඉතියන්නේ මේ අපිට හම්බෙන දෙයක් තමයි මේ වික්‍රම සිංහ කියල නාමයක් තියෙනවාන අප සමාජ මේ වික්‍රමසිංහ කියන නාමය මේකාලේ පාවිච්චි කල තියන්නේ ගෞරවනය තනතුරනාමයක් ඇඩ විකම සිංහනාමේ විමසිම වාසමක්ට පමසිල ක්ටන්න ඇත්තේ මේ කාලේ මේ සේනාදිනායක කියන තනතුරට සමානෝතම වික්‍රමසිංහ කියනක පවිච්චි කර එතකොට දැන් රාජසිංහ රජ්ුරුවන් පලින් රජං රජුරුවන්ගේ මාලිගේ තිබ්බග හි ප ගිනිතියලා වස්තුව පැහැරගත්තා එකන්නේ එතන මහා දනස්කන්ද ඇත්ති බනා දනස්කන්දය කොල්ලකෑවා පැහරගත්තා පැහරගත්තේ ඩොමිංගෝස් පෙර ඩොමංගෝස් පෙර මේ කරපු කටයුත්තට ප්‍රසා දෙයක් හැටියට ඔහුට වික්‍රම සිංහ කියන තානන්තරයතු නොහ වික්‍රම සිංහවරයෙක් බවට උසස් කළලා ඒගැ අපේ රජ්ජුරුවන්ම රජුරුවන්ගේ සම්පත් කොල්ල ෑම නිමිති කොට ැන ට වික්‍රමසිංහ කිය ගෞරනාවම වරනමේ න්නා හරි ඇතරට ඩොමෙන් ගෝස් පෙර වික්‍රම සිංහ දුරට එසව්වා තැමේ හිතාව ්‍රාවකය මතකතතියාගන්ඩන මෙතන වික්‍රම සිංහ කියන වචන පාච්චි කරන්නේ තනතුර ම ජනල් ජෙනල්ඒගේ මීට පෙරත්ජ ඒගේ ඒවගේ මේ සටනේ දස්කන්දක් පොය වික්‍රම සිංහ තනතුරට උත්සලතියෙනවා. ඒ වික්‍රම කියන්නේ ප්‍රතාපත් බ මසි. විම සිංහ තත්වට ඔස්ව ඇැබලතින ඩොමින්ංගස් ප වීර පදක්මක්ො ී පදක්කමක්ො එතකොට මේ ඩොමිංගොස් පෙරා රාජසිං රජ්ජුරන්ගේ මාලිගාව කොල්ල කාාලා ධනය පැහැරගෙන මාලිගාව ගිනිතිබ බව ඔහුට හම්බුන වික්‍රම සිංහ පදවයක් ඉතින් මේ බොහෝ දෙනා මේ කියන පටන් ගත්තා ඩොමිංගෝස්ට වික්‍රමසිංහ කම හම්බුුණේ පිනට කියලා සේනාදිනායකන හම්බුනේ පිනට ට කියයකරපු දක්ෂකාමකුත්නේ අරති ිච්ච රජුරෝ ඇති මාලිගාව ගිනිිතියලලා ඒෙති විිචහල්ලි රජරනනේ ම කොල්ලකෑව ඉතින් ඩොමින්ගෝස් පෙරට ඔහොම දැන් විකරමණ සිංහමය ඩොමින්ගෝස් පෙරනෙ ඉතින් මෙහෙම ක්‍රියාවලිය සිද්ධ වෙමින් තිබුණා එකන මාලිග ගි තියල රුණනෑන් පස්සේ වික්‍රම සිංහල වැඩපුුව. බික්කරම සිහ කියලත් කිවර සඳහන් කළ බික්කරමසි ල සම ලතියනවා ගුල්ල හිතාගෙන දලද ඒම කරහම මේ එක මහා ජය ග්‍රහණ වීර ක්‍රියාවක් කියල හිති එක එෙම නේ ඒවට පස්සෙකාල ඉතිහාසින් හම්බ නත හබේෙනවා හම්බේලා තියනවා එමන් සසර සාකච්චා කරමු එතකොට මේ එකදස් දැන් අපි දැන් අපි කතා කර කරන්නේ මේ පෘතුගීසින්ගේ කතාාවන්න දැන් අපි දන්නවා ලෝපේස්ට සූසා දැන් ඉවරයි ලෝපේ සුසගේ කාලේ වරයි ලපේ ර රතු ට ව බේ තු ගේ රක න න්න දන්න කහමේ අර තුවාල සනීප කරන්න පුළුව වුනේ නෑ ලෝපෙ සුස මිය ගිය මග මිය ගිය තින් ඒ අපට වැඩසටන කියට ම අතපසුන අත පසුන දැන් ලෝපේ සුස ෙක් නෑ ඔහු සටනේ ප්‍රතිපල කට හමියග තමයි ප්‍රතුගීසින්ට දැනු දන්තුරේ සට නති ලොපේස ල ලකර කර ප ල සාාපනය කරන්න ඇයිති ලෝපේ සුස ටිකක් මධ්‍යස්ත නායකෙක් බව අපටේන ආ්ඩුකාරක් බව හු යවිවර බණ්ඩාර සම්බන්ධයෙන් ගත්ත තීරණය වෙනයින ගාතනය කර එතකොට මේ දැ මෙ පෘතුගීසි පාලනය මෙහවඩ ගෙනෙක් නෑ ඔය අල්ල පනල් ලෙතමයි අපිට එන්නේ එක්දස් පංසය අනු දෙකේදී කිස්තු වර්ශයෙන් අලුත් චරිතයක් ජනරාල් කනෙක් ලංකාවට නව පෘතුගීසි ඒ ජනරාල්වරයා අපේ ඉතිහාසේ පෘතුගීසින් ගැන කතාගරන්නකොට කාටත් හොඳට මතක නම ජොර නිමෝද අසසේද ස නම හොදට මතකයින්න පිට මතයි නොයක් ැවුල අසේද මක්න ගෝවේ ගැනු පරාදයි සිින්දුවත් එක් අනිාරෙන් අසවේද එන ඔ ඕහගේ නම ජෝන් දොන් ජොරනිමෝද අසබේද ඕහ එන්නේ ඉදස් පන්සි අනු දෙකේදී ලංකාවට එන්නේ වයිලොන්ටේ පෙරයිරා කියන කාන්තාවත් එක්ක දෙන්නා වල වයිලොන්ටේ පෙරයිරා සහ දොන් ජොරනිමේද අසවේදු කොළඹට සම්ප්‍රප්ත වුණා එතකොට මේ අසවේද දොන් ජොරනිමෝද අසවේදුුගේ ක්‍රියාකාරිත්වය ගැන විසියක්නි සතවර්ශේදයො අපට එහමේද පැහැදීමක් ඇත්තෙන් නෑ.. එතකට දොන් ජොරනිිමයෝද අසවේදු කෞද කියලා අයගේ පැටිකිරේ හොවෙල බැලු හම ඔහු එක්තරා ඔහු සහජාත පුත්තරයෙක් නෙමේ හහ. සහජා කිය තව් වචනතිර පැස නොකවට ඔහු පියකුගේ සහජාත පුත්‍රයෙක් නෙමේ ඉතිහාසය සඳහන් වෙන්නේ මේ ඔහු අල්පෙන්ඩුරාහි අල්පෙන්ඩුරා කියන පෘතුගාල ඇති ිච්චා ල්පෙන්ඩුරා කියන ප්‍රදේශී තිබුණු ආශ්‍රමයක හිටපු මැනුවල්ද සිිල්වා කියන පූජකතුමාගේ සහජාත නොවන පුත්‍රෙක්. හරි කතාාවලිය ගැට පුළල නොගොලට කතාාවලිය ගැන පුලුවන්න්නේ අප දීර්ගෝ පැදිලි කර නොකලට එතකොට දැන් අපිට පේනවා මෙ අසවේදුගේ පත්වේම තිබුණා තියම යම් කිසි දෙයක් තියෙනවායකැනයා එක අපි පුද්ගලයෝන්ගේ උත්පත්තිය පුද්ගලයාගේ චරිතය තීරණය කිරීමේ සාධකයක්ය කියන එක කියන්න නෙම මේ මෙහදන්න නපුත් එවැනිදවල් වනහම පුදගල යම්ම පිඩනවලින්න්න මානසිකකාත තීන් වලින් පෙළෙනවා සමහට අසවේදුගේ චරිතේති බිච්චේ ගති ලක්ෂණ ඉදිරියට පැහැදිලි කරනවා ඒ ඔහුගේ ජන්මයේ තිබුණුවේ අඩුපාඩුකම නිසා වෙච්ච දෙයක් වෙන්ඩත් පුළුවන්කව තියරෝ කෝ මාල අසවේද වහාම ලෝපේස්ත සූසාගේ අනුපාප්තිකය හැටියට පත් කලා පෘතුගසි අණ්ඩුව විසින්. ඉට පස්සේ දැංආමය ආය වෙල මී ගමෝටිස්සලමාවේ මීගමුවේදල ලෙස කොළඹට ආවා ඇවිල්ලා මේ කෙලිම ධර්මපාල රජතුමා හම්බේඩ කියිය එතතුර ධර්ම පාචමා හම්බේඩ කිය දරම්පා හේ ගිල්ලා පක් කෙන පුෘතු ගීසි බාස හොඳින් පුළුවන් වෙන්ඩ ඇති ඔහු බෞතිස්ම වෙලා හිටියේ එතකොට මෙයා ආවේ මොකද දැන් මෙයක් පාලක හැටියට පත් කරනේ කවද හ්ඩුකාරය හැටිය පෘතුවිසි ණඩුර හැට ොහු රම්පාලත් හම්බෙලා දරම් පාලත් එක්ක ගියා එල්ියට ගිය කොහෙට ගේ හේවාගම් කෝරලේ සෙලමගේ නවගම්මූ පැත්තර නවගමුව පැත්කොඩගේ නවගමුව කලකන ගම් නමයක් දේවාලට තිබුණා තිනිසා තමයි නවගමෝ කියලා හිට කිව්වේ කෝම හැරි නවගම්මෝට ගේල්ලා මේ යනකොට හම්බුනා එක ගමක් රක්ගහවත්ත කියලා ඔය තින්න්නේ මේ බියගම පත්ති තිනෙ රක්ගවත ප්‍රසිද් තුොටතු පොලක්ව පලක්තිබන දගවත් රගහවත්්‍යදී අසවේද ඔහුගේ භීෂණ කටයුතු ආරම්භ කලා එතින්දී එතැී මෙම අයිතිහාසිකයි රගහවත්ත කොහතින් මේ කැල්ලිකන් අසවඩ බියගම පොඩ්ඩක් කැලනිය පව් කල්ලා බොල්ගලම පවුල්ලෑනකට හම්බ රගවත්තති භිෂණටන්ගත්තහි රගහවත්තද අසේද එතකොට ආව සපුගස්කන්ද තවලන්දවල් එම ඇයි අටන තියන සට තියෙන ඒ මොකද කරේ තරුණ අංගාතනය කලා දේපල විනාශ කරා දේපල ගිනි තිබ්බා ගැන කිසිම හේතු ප්‍රත්්‍යයක් නැතුව ඇත්තක සටනට ඇවිල නෙමේරිඒ මේවා සම්පූර්ණ විනාශ කරලා නවගමු දේවාල අල්ලගත්තා ගම දේවල් අල්ලගත්තා එතකොට ඒවගේම හේවගන්කෝරලෙහිට ොක්කොම හැඩි ැඩි තරුණයෝ හොදනය කරාහරි මොකද මෙයා මේ බැල්ලු මෙයා මෙයා මෙ මෙයා දැනගෙන දන්තුරේ සටන මෙ දන්න ධන්තුරේ සටන ද මෙයාටෝනය පාලනය ගෙනියන එක ක්‍රමයක්න භීෂණය ඇති කිරීම භීෂණයමගින් සමාජයේ ත්‍රස්ථ කරලා ඉර පස්ස සමාජයේ නිහඩ කරරීම හර එතකට ධන්තුරේ සටන සිද්ධ වෙනකොට විශාල හමුදාවක් විම ධර්ම සූරියගේ ප්‍රසුගීසින්ට දුන්නා අමතක නොවෙන පාඩමක්. එතොර අසවේදුගේ හිතේ ඕකත් තියෙනවා. කැන එයාට පෙන්නන්ඩුවන හරි අපි එකට රිටලියේෂන් කලගන්නට න දෙන අපිට පස්සේ මෙත දෙන ඉති කොහමහරිමට අපිට පේන හැටියට අසවේදුගේ සටම කියන පාලන්න උපායමාර්ග වුණේ භිෂණය පතුරෝල භිෂණය මගින් රට නිශ්චල කරලා ෑන පෘතු ගීසින්ට එරැහිවත්තියෙන ප්‍රතිවිරෝධතාව පාලනය කරලා එමගින් ඕගේ වැඩ කටයුතු අර්ගෙන යනයක කහෙ කොසෙ ඔය අසෝද තරන් පාලත් එක ගිහිල්ල ඔහු කඳවුර තනන්ට තිරණය කරගත්තේ ගුරු බැවිල ගුරු බැවිලේ තීරනණයර ගුරු බැවිලි ඉඳලා ඕගයා කටුගම්පොලට අත්තනගල්ලට කියලා ඒත් මේ භීෂණය පෙතිර පල් නොයකුත් දේවල් කරා ඉති මේ අසවේදුගේ ක්‍රියාවල්ලිය දැක්හම මේ අර පල්ලරු කියලා කණ්ඩා පල්ර පල්ලරු කෙලා කණ්ඩෑමක් කිටිය ගොලු ඉන්දියාවෙන් ලංකාවට අපවාය විශේෂයෙන්මය උමන් හැරීම මැණික් පතල් හයරීම වගේ දේවල්ට තමයි පල්ලරු සම්බන්ධ කරගත්තේ ඉතිං මේ අවසානයේදී පල්ලරු කියන වච්නේ මාජක ච් ටිගන එක ස හ කිව ර උම පල් හොරු හ කියනක තක පල්හොරු කිය හැදනේ අන්තිමට පල්ලරු ගෑන කියලා. මකද පල්ලරු ට යන න ති න ැල මාර්ග ොල් ගන්න ට පල්ලරු න කොල්ල පල්ලර කියන පල් හොරු මේ ඉතින් පල්ලරු මෙතන විච්ේීමම කක්දේ දැ මේ මසවේද භීෂන පතුරවාගෙන පතුරවාගෙන යනකොට. කට්ටු ගම් පොල අත්තනගල් නවගමුව රක්්ගහවත් ඔය පැත්තෙම සියනෑ කෝරලේ නවගංකෝරලේ ඒවා ගංකෝරලේ ය හැම්මත් තනම් භිෂණ පැතරවා විෂණය පැතරු යිගලෙන නරවාගේ ගාහත කරනවා විනාශරන තියනවා මේ පස්සේ මේ ඔය ප එක්තර පල්ලරු පිරිසක් එ පල්ලරගෙන ජනකණ්ඩායි පිරිසක් අසවේදු හම්බෙන් දැවිල්ලා ලසවේදුරතියන පක්ෂපාතිත්වය කිවවා. ක් න නැ හි හිතින් නමුත් පල්ලරු හිටියේ සිංහල අඇත්තෙක්කනේ එතකට අසවේදු මොදකරේ පල්ලරු පිරිස බාර අරගෙන ඕට සමාව දෙන බව ප්‍රකාශ කරලා එක්ක ගෙනග කඳවුරට එක්කංඟෙල්ලා අසවේදු උසාසනයක වාඩි කරල්ලා තුගකි ටකක් පේලීර ේ පල්ලරු විි කල්ලා පල්ලරුන් වෙඩි තිබල ගාතනය කලා ග විස්්වාස කන අසේද ල්ලරන් නෑ පල ්ස කරනද මට අපිට පේන ේතමයි මොහු තාම දරුණ දරුුණු වයිරේකින්ං පෙලුනයි කියලා තැන් ජොරන්නේේමවද අසවේදගේ ඇඳ තිනෙන රපේ දිහා බැලුවත්තයි තියෙනන රූපහිම පල බැලුවමත් ඔහුගේ තියෙන ඒ රෞද්‍ර බහවේ අපට පේන්න තියෙන ඉතින් අර නාම අසරන බල්ලරුටික ඉතා සහසික ලෙස සහස්ක ලෙස වෙඩිතබා ඝාතනය කරා. ඉති ඒවාගේ මෙක් කරනකොට අසවේදු ගැන තිබි අසවේදු කරේ තිබුණු ප්‍රසාධ ටිකින්ටක නැතිවෙන්න පටන්ගත්තා සිංහල හමුදදාන කොහත් ප්‍රසාධයයක් තිබුුණන්නේ පෘතුගීසි කන්්ඩයන් අතරත්. ජාර මනුස්සෙක ජර මනුස්සෙකෙන අදහස තිබන මොකදේක එහෙම කියන්න. හේතුව තමයි දැම් අසවේදු මෙහෙම කරනකොට පෘතුගීසි බටයෝ දහ දෙනෙක් පැනල ගියා පැනල යන්න උත්සාගත්තා මේ අසවේද හමුදාවේ පැනල යන්න උත්සාගත්තම අසේද මේ කොලන් අල්ලගත්තා අල්ලගෙන ඉතා කෝර්ෙස ඝාතනය කරාව.ඒ තමන්ගෙමලමයි ඉති මේ මේවයිෙන් පෘතුගීසි හමුදාව තුළම අසවේදුට එරෙහිව විශාල අප්‍රසාධයක් ගොඩ නැකුඩා එක අවස්ථාවකදී කුරු බැවුලේදී පෘතුගීසි බටයෙක්ම පිහෙෙන් ගන්නා අසවේදුට ඉ මැරුණේ නෑ අසවේදු දුවගෙනකයා කූඩාරමට කුඩාරමට යන වෙලාවේ එමිනිියා සෙබලා අසවේද පස පන්නාගෙන කියයා නමුත් කූඩාරම අභිියසදී අසවේදුගේ ආරක්ෂකයා මොහුව ගාතන කලා පෘතු කිසි බට අපට පේනෝදෑට චිත්‍රරයක් ඇඳෙ නොහොමද මේ අසවේදු ගැන එ චිත්‍ර චිත්‍රය කොහොමද කියන එක ඉති දැන් ඔයි දිහටඔයි සටන් යන අතරේ තව චරිතයක් එනවා අදැන් අපි හකරගෙන අපපුහම ගැන කතාතාරට අකරගෙන අපපුහම ගැන කතා කරන්නවාගේ මේ ඇතු ලත මේ කටයුතු ක වෙන අතර තුර තම චරිතයක් පැනෙන ගෙනවා ඔහු බෞතිස්ම වෙලා හිටියේ ඩොමිනිකස් කොරයා ඩොමිනිකස් කොරයා කියන පුද්ගලයා දිරි පත්වනවා ප්‍රතිසිට විරුද්ධව හද මේ ඩොමිනිස් කොරයා හෝ තමයි එඇදිරිල්ලේ රාල එදිරිල්ලේ රාල ගනස කතා කරන්න වෙන්නේ මේ අපිට ලබන සතිය තමයි අපි ලබන සතියේත් අල්මිට හිස්්‍රි වැඩසටහන මහචාරයතුමා මීමරේ කැනීමේ හිටියත් අපිත්තක්ක ඒසාකච්චාවලෙක් වයි එහන ඉතින් ඔබ හැ කනනාටම සුබරාත්‍රියයක් ප්‍රාර්ථන කරන ලබ සතියට අල්ිට ස්ත්‍ර ගන බලාපොරොත් සමුගන්න්න i bought